ජීවිතය දකින්න. FM දෙරණ අසපුව ධර්ම සාකච්ඡාව. සුබ වාසනාවන්ත ඉරිදා දිනක් වේවා. හරියටම උදෑසන 7 කියලා කියන්නේ ඉරිදා දවස කියලා කියන්නේ ධර්මය තුලින් ජීවිතය දකින අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන වෙලාව. සමහර වෙලාවට කොයිතරම් අපිට කාලය තිබුණත් අපිට කල්පනාබරිතව ඔහේ කාලය ගත කරන්න හිතෙනවා. සමහර වෙලාවට අපි එක්තරා වැඩකට යොමු වුණාම අනේ තව කාලය තියෙනවා නම් කොයිතරම් වටිනවාද කියලා හිතෙනවා. ඒ අවස්ථාවන්ට අනුව ඒ විදිහට අපිට කාලය වැදගත් වෙනවා. හැබැයි ඔබෙත් මගෙත් මේ ගෙවෙන්නේ ජීවිතේ වටිනාම කාලයයි. අපි කවදා කොයි මොහොතේ මියයිද කියලා ඔබවත් මමවත් දන්නේ නැහැ. හැබැයි අපිට තථාගත බුදුපියාණන් වහන්සේ කියලා දීලා තියෙනවා මේ ජීවත් වෙන මේ මොහොත තුළ ඔබ හරියාකාරව ජීවත් වුණොත් ඔබේ ජීවිතේ ඔබ තෘප්තිමත්. එනගේ තෘප්තිමත් බව ලබන්න නම් අපිට ආගම දහම පිළිබඳව වැඩි නැඹුරුතාවක් අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසායි ගීතමය වැඩසටහන් නතර කරලා අසපුව ධර්ම සාකච්ඡාව අප මෙතැන් සිට ආරම්භ කරන තීරණය කරන්නේ. අමිතාත්තේ දුවේ පුතේ, ඔබ හැම දිනාටම පින්බර වාසනාවන්ත දිනයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් දෙරණ අපි මෙතැන් සිට අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භවවා. අද දවසේ ඔබ දන්නවා අසපුව ධර්ම සාකච්ඡාවට බොහෝ සෙයින් වැඩම කරන්නේ විචිත්‍ර ධර්මකථික දේශකයන්න් වහන්සේලා. අද දවසේත් වැඩමා වදාළ අමාවැස්ස සංවිධානයේ නිර්මාතෘ පූජ්‍යපාද මොරගොඩ මේදාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේව අප නමස්කාර පූර්වකව FM දෙරණ මැදිරියට පිළිගන්නවා. උන්වහන්සේලා නිරන්තරයෙන් මේ විදිහට උත්සාහ කරන්නේ මේ ධර්මයේ තුලින් ජීවිතය දකින්න හැටි ඔබට විග්‍රහ කර දෙන්නටයි. උන්වහන්සේව නමස්කාර පූර්වකව පිළිගනිමින් අපගේ ප්‍රවිෂ්ඨය අපි ලබාගමු මෙන්න මේ විදිහට. හාමුදුරනේ, ආරම්භයේම මතක් කළා අපිට ජීවිතේ වටින්නේම බුදුහාමුදුරු කියන මේ මොහොත තුල ජීවත් වෙන්න කියලා. අපි ජීවත් වෙන්නේ නැත්තෙම මේ මොහොත තුලයි. උදාහරණයක් විදිහට උදෙන්ම අවදි වුණු ඔබ සමහර විට ණය ප්‍රශ්න පිළිබඳව කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඊයේ සිදුවුණු සිදුවීමක් පිළිබඳව කල්පනා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ මොහොතේ නිවසේ අපිටම කෑම සකස් කරන ගමන් නම් ඉන්නේ. ඔබට අමතකයි දැන් මේ කෑම වේල කොහොමද හරි ගස්සන්න ඕනේ, කාටද මේක හරි ගස්සන්නේ, කොහොමද මේක පිළියෙල කරන්න කියලා ඔබට අමතක වෙලා ඔබේ ණය ප්‍රශ්නය, ඔබේ ගෙදර ප්‍රශ්නය, ඔබේ පවුල් ප්‍රශ්න ඔබේ මනසට එන්න පටන් ගන්නවා. අන්න එවිට ඔබ මේ මොහොතේ ජීවත් වෙන්නේ නැහැ. අපි හැමදෙරේ තථාගත බුදුපියාණන් වහන්සේ මිනිසෙක් වන ඕනෑම කෙනෙකුට මේ මොහොත තුල කාලය ගත කරන්න කියලා කිව්වේ ඇයි? ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ හදපිරි නමස්කාරය වේවා. පිමතුනේ, දෙරණ අසපුව ඉරිදා සාකච්ඡා මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න අපේ ශ්‍රාවක පිමතුන්ට ඉතාමත් වටිනා කාලෝචිත මාර්තුකාවක් ඔස්සේ ධර්මය කතා කරන්න සූදානම් වෙන මේ මොහොතේ අපේ ගයන් මහත්මා අපෙන් විමසපු ප්‍රශ්නයට ධර්මානුකූලව පිළිතුරක් ලබා දුන්නොත් හරි අපූරු ප්‍රශ්නයක් ඔබ අපෙන් විමසන්නේ. මේ ලෝකයේ මිනිසුන්ගේ සතුට අහිමි කරන ප්‍රධානම සාධකය තමයි වර්තමානයේ තුල ජීවත් නොවීම. එහෙමයි. වර්තමානයේ තුල ජීවත් නොවනවා කියන්නේ එයාට ප්‍රධාන වශයෙන් අවාසි දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි වර්තමානයේ තුල සතුටින් ඉන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. අනිත් එක තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තියෙනවා නම් ඒ වැඩපිළිවෙල සතුටින් ක්‍රියාත්මක කරන්න නොහැකි වීම. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ජීවිතයේ සිදුවෙච්ච අත්පසු වීමක් කල්පනා කරන්න. ඒ දේ කල්පනා කර කර ඉන් දුක් විඳිනවට වැඩියෙන් අපි මේ වර්තමානයේ තුල සතුටින් ජීවත් වෙමින් ඒ තමන්ගේ අතීතයේ සිදුවෙච්ච වැරද්ද ආපහු නොවන විදිහට ඒ දේ සකස් කර ගන්න පුළුවන් නම් අපි ගොඩක් දක්ෂ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ලස්සන බුදු වදනක් තියෙනවා, කවුරුත් අහලා තියෙන සන්තුට්ටි පරමං ධනං කියලා. එහෙමයි. සතුට තමයි මිනිසුන්ට තියෙන පරම ධනය කියලා. මෙතන ගයන් මහත්තය අපි තේරුම් ගන්න ඕනේ ධනය කියන්නේ මිල මුදල්, යාන වාහන,
ඉඩම් කඩම් වලට කියන වචනයක් නෙවෙයි. ධනේ කියනදී බුදුදහම උගන්වන ධනයත් මිලමුදල් අතරත් ලොකු වෙනසක් තියෙනවා. අද වර්තමානයේ මිනිසුන්ට සතුට අහිමි වෙලා තියෙන්නේ මේ සතුට කියන දේ හොයාගෙන ගියේ මිලමුදල් ඔස්සේ. නමුත් ධනේ ඔස්සේ යම්කිසි කෙනෙක් සතුට හෙව්වනම් එයාට සෑම මොහොතකම සතුට තියෙනවා. ඔබට මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් මේ විදිහට. හිතන්න පින්වතුනි, අපිට මිලමුදල් තියෙනවා නම් අපිටම කියලා ලොකු නිවසක් හදාගන්න පුළුවන්. ඒ වගේමයි ඒ නිවසට අවශ්‍ය කරන උපකරණ අපිට ඕන විදිහට ගන්න පුළුවන්. අපි හිතමු අපි නිදන කාමරේ ගමුකෝ. නිදන කාමරේට අපිට මුදල් තියෙනවා නම් ලොකු වැඳක් ගේන්න පුළුවන්නේ. ලොකු වැඳක් ගෙනල්ලා ඒකට අවශ්‍ය කොට්ට මෙට්ට ඒ ටිකත් අරගෙන ඒ භෞතික දේවල් හදාගන්න පුළුවන්. මං ඔබෙන් ප්‍රශ්නයක් විදිහට මෙහෙම විමසුවොත් උත්තරයක් බලාපොරොත්තු නොවි, ඒ ඇඳේ නිදාගත්තට පස්සේ නිින්ද කීයකට ගන්න පුළුවන්? නිින්ද මුදල් වලට ගන්න පුළුවන්ද? බෑ. මුදල් වලට ගන්න බැරි දෙයක් තමයි ධනෙ කියන්නේ. එහෙමයි. අපිට මානසිකව දැන් ඒ ප්‍රශ්නයටම අපි යම් පිළිතුරක් දිග ලබා දුන්නොත්, මේ ලෝකේ මාලිගා වගේ ගෙවල් හදාගෙන රැට නිින්දක් නැති කී දෙනෙක් ඉන්නවද? සමහර උදවියට නිින්දා ගන්න ටැබ්ලට් එකක් අවශ්‍යයි. මොකද්ද වෙලා තියෙන්නේ? මිනිස්සු ඒ තරම් මානසික පීඩාවලින් පීඩා විඳිනවා. හේතුව වර්තමානයේ තුල ජීවත් නොවීමමයි. බුදුහාමුදුරුව අපිට භාවනාව කියලා මාර්තුකාවක් පෙන්වා දුන්නේ. ඒ භාවනාව කියන්නේ අමුතු දෙයක් නෙවෙයි, වර්තමානයේ තුල ජීවත් වීම. එහෙමයි. ඒ වර්තමානයේ තුල යම් තාක් අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ගත කරන සෑම තප්පරයක්ම සතුටින් ගත කරන්න. මොකද හිතලා බලන්න පියමතුනි, අපි වැඩිපුරම ජීවත් වෙන්නේ එක්කෝ අතීතේ, එහෙම නැත්නම් අනාගතේ. අතීතයේ ගෙවිලා ඉවරයි, අනාගතේ තාම උදා වෙලා නැහැ. ඔබ මේ මොහොතේ කරන වැඩ ටික හරියට පිළිවෙලට සතුටින් කරන්න පුරුදු වෙන්න. මොනතරම් තමන්ගේ ජීවිතයට සතුටක් සැනසීමක් අත්දකින්න පුළුවන්ද කියලා. ඒකට අපේ ගයන් මහත්මා මම එකතු කරන්න කැමති, මේ වර්තමානයේ තුල ජීවත් වෙන කෙනා අතින් වෙන වැරදි අඩුපාඩු ගොඩාක් දුරට අඩුයි. එහෙමයි. ඒ එහෙම ජීවත් වෙන්න පුළුවන්කම තියනවා නම් එයාලා ඒකාන්තයෙන්ම ඒ සමාජයේ විනයගරුක සමාජයක් වෙනවා. අපි හැමෝටම මේ සමාජයේ ජීවත් වෙද්දි යම් යම් භූමිකා තියෙනවා. මම ස්වාමින්වහන්සේ නමක් හැටියට මට යම් භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාව තුළ මේ මොහොතේ මං කොහොමද වැඩ කරන්න ඕනේ කියන කාරණාව නිරන්තරයෙන්ම ප්‍රත්‍වේක්ෂා කරමින් ඒ පිළිබඳව මනා අවබෝධයෙන් කටයුතු කරනවා නම් මං අතින් වැරද්දක් වෙන්න විදිහක් නැහැ. ඒ වගේමයි ගයන් මහත්මයා මෙතනින් එළියට බහැලා තමන්ගේ වාහනෙන් පාර ගමන් කරන්න ගත්තොත් ඔබට තියෙනවා යම් භූමිකාවක්. මොකද්ද? රියදුරුකගේ භූමිකාවක්. එතකොට රියදුරෙක් වුණාට පස්සේ එයාට තියෙනවා විනය පද්ධතිය. ඒ විනය තුල හික්මීලා කටයුතු කරන්න යා පුරුදු වෙන්න ඕනේ. අන්න එහෙම වර්තමානයේ තුල ජීවත් වෙන ගමන් තමන්ට මේ පෙවරෙන වගකීම මනාව ඉෂ්ට කරන්න ඒකාන්තයෙන්ම එයා බැඳිලා ඉන්නවා. ගයන් මහත්මයා මතක් කරා කෑම හදන අම්මලාගෙන නේ මුලින්ම. ඒ කෑම හදන අම්මට ඒ භූමිකාව අමතක වුණොත් වර්තමානයේ තුල ජීවත් වෙන්න බැරි වුණොත් සමහරට හොද්දට ලුණු ටික නැති වෙන්න පුළුවන්. එහෙමයි. ඇඹුල් ටික වැඩි වෙන්න පුළුවන්. මොකද වෙන දේවල් කල්පනා කර කර ඒ දේ කරන්නේ. සමහර උදවිය ලුණු දානවා දෙපාරක් දානවා අමතකයි නේද? මිරිස් දානවා දෙපාරක් ආපහු එක කන්න බෑ. මම ওই සරල උදාහරණයක් කිව්වේ. මේ රටේ ජීවත් වෙන සියලුම දෙනාට ඒ පුජ්‍යලයට අදාළ භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාව වර්තමානයේ තුල ඉෂ්ට කරන්න පුළුවන් නම් මේ රට, මේ සමාජය මේට වැඩින් දහස් ගුණයකින් දියුණු සමාජයක් බවට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් මේ ශ්‍රවණය කරන අපේ ආදරණීය ශ්‍රාවක පින්වතුන්ට සිහි කරනවා, ඔබට පැවිරලා තියෙන වගකීම වර්තමානයේ තුලම ඒ වගකීමට අදාළ කටයුතු සිද්ධ කරන්න දක්ෂ වෙන්න. දරුවෙක් නම් ඔබේ වර්තමාන වගකීම තමයි ඉගෙන ගන්න එක. ඒ ඉගෙන ගන්න කාල සීමාව තුළ වෙන වෙන දේවල් වලට යොමු වුණොත් ඔබේ අනාගතය ගැන සුබ නිමිත්තක් අපිට දකින්න බෑ. ඒ නිසා වර්තමානයේ යම්සේද ඔබ ගත කරන්නේ, ඒ වර්තමානයේ ඔබ ගත කරන ජීවිතයට අනුරූපව අනාගතය සකස් වේවි.
එනිසා මේ මොහොත තුළ සතුටෙන් ඉන්න. ඒ සතුටෙන් වැඩ ටික කරන්න. සතුටෙන් වැඩ ටික කරගන්න බැරි වුණොත් දුකෙන් නම් ඒ වැඩ ටික කරන්නේ එයාටත් පාඩු දෙකක් වෙනවා. අපි හිතමු සරලවම උදාහරණයකින් ගයන් මහත්මා, අපි පාරේ යනකොට කලර් ලයිට් එක වාහනේ නැවතුත් අද බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එතෙන්ට එනවා යාචක පිරිස. එහෙමයි. ඒ යාචක පිරිසෙද්දී බොහෝ දෙනෙක් කනස්සල්ලට පත් වෙන ඕන අදත් ආවා. මොන කර්මයක්ද මන් දන්නේ. මේ මේ උදේ පාන්දර එනවනේ කියලා බනිනවනේ. එහෙමයි. සමහර උදවිය අපි දැකලා තියෙනවා බැන බැනා සල්ලි දෙනවා. එහෙමයි. අපි හිතමු රුපියල් 100ක් නම් දෙන්නේ. එයාට පාඩු දෙකක් වෙනවා. එකක් තමයි තමන් ළඟ තිබුණ රුපියල් 100 එයාට අහිමි වෙලා යනවා. අනිත් එක එයාගේ හිතේ යම් සතුටක් තිබ්බනම් ඒ සතුටත් අහිමි වෙලා යනවා. එයාට පුළුවන් නම් දැන් අර කොහොමත් රුපියල් 100 අපිට නැති වෙන එකනේ. කොහොමත් අපිට අහිමි වෙන එක. ඒක සතුටින් දෙන්න පුළුවන් නම් එක අතකින් ධර්මානුකූලව කල්පනා කරොත් සසරේ යම් දවසක ඔබට ওই 100 වගේ දහස් ගුණයකින් ලැබෙනවා. ඒ වගේමයි ඒ ලැබෙන දෙය පරිහරණය කරන්නත් පින උදා වෙනවා. එහෙමයි. ඒ නිසා ඒ දන් දෙන වෙලාවේ වේවා යම් කටයුත්තක් කරන වෙලාවේ වේවා දුකෙන් ඒ දේ කරන්න එපා. මොකද හේතුව දුකෙන් නමුත් අපිට ඒ දේ කරන්න වෙනවනේ. අපි දුක් වුණා කියලා කනගාටු වුණා කියලා තරහ ගත්තා කියලා ඒ දේ නොකර ඉන්න සිද්ධ වෙනවා නම් ඒක සාධාරණ කාරණාවක් කරන්න පුළුවන්. නමුත් අපි ඒ දේට මූණ දෙන්න ඕනේ. අපිට සරලවම තවත් උදාහරණයකට ගියොත් උදේම පහරට බැස්සට පස්සේ පහසුවෙන් ගමනක් බිමනක් යන්න බෑ. ඒ තරම් වාහන වර්තමානයේ තුල පාරවල් වල පිරීලා. එහෙමයි. කලර් ලයිට් එකේ තමන්ට පේනවනම් ඈතර වාහන ටික මොකද්ද හිතෙන්නේ ඒ වෙලාවට? සතුටක් හිතනවද? දුකක් හිතනවද? කේන්තියක් එනවද? වැඩි දෙනෙක් කේන්තියෙන් පුපුරනවනේ. එහෙමයි. ඒ වෙලාවේ හිතන්න මං දැන් මේ කේන්ති ගත්තයි කියලා මට මෙතනින් උඩින් යන්න පුළුවන්ද? උඩින් යන්න බෑ. ඒ වෙලාව එනකන් අපිට එතන ඉන්න වෙනවා. එතකොට අපිට මොකද වෙන්නේ? ඒ කාලයත් ගෙවන්න වෙනවා. තමන්ගේ හිතේ තිබෙන සතුටත් නැති වෙනවා. ද්වේෂය අවස්සගෙන මේ හදවත රත් කරගෙන කේන්ති ගිහිල්ලා හිනාවක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? තමන් ඒ වර්තමානයේ තුල ඒ දේවල් වලට මූණ දෙන ස්වභාවය. ඒ නිසා අපේ ශ්‍රාවක පිමවතුන් කල්පනා කරන්න, නිකම් මොකටද තරහ අරගෙන කේන්ති අරගෙන? එහෙම නැත්තම් මේ මගේ හිතේ තියෙන සතුට අහිමි කරගන්න. එහෙම අහිමි කරගෙන අපිට ඒ දේ ඉක්මනට කරගන්න, පහසුවෙන් කරගන්න පුළුවන්කමක් නැ කියන දේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබ කරන දේ තුල සතුටින් ඒ දේ කරන්න පුරුදු වෙන්න කියලා අපි ප්‍රවේශයක් වශයෙන් අපේ ශ්‍රාවක පිමවතුන්ට සිහිපත් කරනවා. එම පැහැම්තුරුනේ පූජ්‍යපාද මොරගොඩ මේදාලංකාර ස්වාමීන් වහන්සේ තමයි දයාපරම්පිතාතේ මේ විදිහට අද උදෑසන 7ට ආරම්භ කළ අසපුව ධර්ම සාකච්ඡාවෙන් අපි පළවෙනි ප්‍රවිෂ්ටය ගත්තෙ මේ මොහොත තුල ජීවත් වුනහම කොයිතරම් වැදගත්ද, තථාගත බුදුපියාණන් වහන්සේ මේ මොහොත ගැන නිරන්තරයෙන් අවධානය යොමු කළේ ඇයි කියන කාරණේ උන්වහන්සේ පැහැදිලිව සරලව අපට විග්‍රහ කර දුන්නා. අපේ හැමදුරුනේ ඒ අතරතුර උන්වහන්සේ දේශනා කරනවා මේ මොහොත තුල ජීවත් වන වාසයේම මේ වගකීම් පැවරීම් පිළිබඳවත් අපට ඒ අතරතුර අහන්න ලැබුණා. ඒ නිසා අපේ හැමදුරුනේ මේ මොහොත තුල ජීවත් වුණාම ජීවිතේ ජීවත් කරවනවා. අපේ හැමදුනේ සමහර වෙලාවට වර්තමානයේ තියෙන ලොකු ගැටලුවක් තමයි ඕනම තැනක ගත්තාම දැන් ඉන්න ළමයිට මේක තේරෙන්නේ නැහැ. දැන් ඉන්න තරුණියට මේව හරියට ගලප ගන්න බෑ. ඒ නිසා මේ වගකීම් දැම්ම දෙන්න බයයි, පවරාදීම් කරන්න බයයි. මෙන්න මේ කාරණේ නිසා තරුණ පරපුර හිතනවා මේ වැඩිහිටි උදවිය මේව අල්ලගෙන ඉන්නවා. සමහරලාට මේක සමාජය කියන මේ කුහකකමද කියලා දන්නේ නැහැ. අපිට මේවා දෙන්නේ නැහැ. අපි නිර්මාණශීලීව වැඩක් කරන්න කැමති. හැබැයි අපිට ඒ පවරාදීම් නිසි විදිහට වගකීම් බාර දෙන්නේ නැහැ. වගකීම් බාර දුන්නේ නැති වුණාම අපි වැඩේ කරත් බැනුම් අහනවා, වැඩේ නොකරත් බැනුම් අහනවා. හැබැයි අපේ හාමුදුරනේ බුද්ධ කාලින භාරතයට ගියපුවාම තථාගත බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට බාර දුන්න වගකීම් බලපුවාම අපිට හරිම පුදුම හිතෙනවා. ඇයි මේ තරම් වගකීම් කන්දරාවක් ආනන්ද හාමුදුරුවන්ට බාර දුන්නේ කියලා. හැබැයි බුදුහාමුදුරුව නිසිතන නිසි වගකීම් නිසි කිනාට බාර දෙනවා. එන අපේ හාමුදුරනේ බෞද්ධයින් වන අපිට බොහෝ සෙයින් වැදගත් වන කාරණයක් තමයි මේ මොහොත තුල ජීවත් වෙද්දී ඒ වගකීම් ඒ අයට පවරා දීම. මෙන්න මේ කාරණේ අපිට විග්‍රහ කර දෙනවා ඉතාමත් වැදගත් අපේ හාමුදුරනේ. ඔව් ගය මහත්මයා, විමසපු ප්‍රශ්නය වර්තමාන සමාජයේ බොහෝ තැන්වල, බොහෝ ආයතනවල, බොහෝ නිවස් තුල තියෙන ප්‍රශ්නයක්. එහෙමයි. ඒ ප්‍රශ්නයට
අපේ ගයන් මහත්මා පූර්විකාවක් සැපවුවා බුද්ධ කාලයේ ඒ තිබුණ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයත් එක්ක සිද්ධිත් අරගෙන. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ යම්කිසි වගකීමක් පැවරුවා නම් ඒ පැවරුවේ ඒකාන්තයෙන් උන්වහන්සේට සර්වඥතා ඥානය තිබුණා. ඒ වගේමයි ඒට පෙරුම් පුරාගෙන ආපු උත්තමයෝ හිටියා. එහෙමයි. ඒ කාරණා බලලා තමයි උන්වහන්සේ ඒ වගකීම් පැවරුවා කියන කාරණාව අපිට කතා කරන්න වෙන්නේ. ඒ වගේමයි වර්තමානයේ තුලට අපි නැවත ආවොත් වර්තමානයේ තුල ඒ වගකීම් පැවරීම කියන කාරණාව බොහෝ නිවස් තුල අපිට දකින්න අඩුවෙන් දකින්න ලැබෙන දෙයක්. එහෙමයි. ඒ නිසාම ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගයන් මහත්මයා තරුණ දරුවෙක් විවාහ වෙනවා. ඒ විවාහ වුණාට පස්සේ ඒ දරුවගේ ජීවිතය ගොඩනගන්නේ අපි හිතමු පිරිමි දරුවෙක් විවාහ වුණා නම් එයාගේ ජීවිතය ගොඩනගන්නේ එයාගේ බිරිඳත් එක්ක. එහෙමයි. ඊට පස්සේ ඒ ගෙදර ඒ පිරිමි දරුවගේ අම්මා ඒ වගකීම් ටික තමන්ගේ යේලිට බාර නොදුන්නොත් ඒ ගෙදර ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙමයි. සමහර විට වෙනද පඩිගෙනල්ලා ඒ මුදල දෙන්නේ අම්මගේ අතර වෙන්න පුළුවන්. නමුත් විවාහ වුණාට පස්සේ ඒක වෙනස් වෙන්න ඕනේ. ඒ අම්මා බලාපොරොත්තුෙන් ඉන්නව නම් මගේ දරුවා අදත් මට පඩිගෙනද්දී කියලා ඒ විවාහ වෙච්ච දරුවගේ. එතන ඒ වගකීම බාරදීමක් වෙලා නැහැ. ඒ නිසා ඒ ගෙවල් තුල සරල උදාහරණකින් මම මේ කාරණාව පටන් ගත්තේ. එතකොට ඒ යේලියෙකුට අවශ්‍ය වගකීම් ටික පවරා දීම නැන්දම්මා කෙනෙකුගේ යුතුකමක්. එහෙමයි. ඒ දේ සිද්ධ නොවුනොත් එතන ගැටුමක්. ඒ නිසා ඒ කාරණා කවුරුවත් කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ ස්වයං ඥාණයෙන් දැනගන්න ඕනේ. දැන් මගේ දරුවා විවාහ වෙලා ඉන්නේ. එයාට වෙනම ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයට අදාළ වගකීම් ටික බාර දෙන එක තමන්ගේ මාතෘ භූමිය තුල තියෙන යුතුකමක්. පීතෘ භූමිය තුල තියෙන යුතුකමක්. ඒ ටික කරන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේමයි ඒකේ අනිත් පැත්ත. එතකොට පුතා දැනගන්න ඕනේ, ඒ විවාහ වෙච්ච පිරිස දැනගන්න ඕනේ. දැන් අපි අපෙන් වෙන්න ඕනේ යුතුකමක් තියෙනවා. ඉස්සර තමන්ගේ ගෙදර හිටපු දරුවා නෙවෙයි දැන් ඉන්නේ. දැන් විවාහක දෙපළක් ඉන්නේ. ඒ දෙපළගෙන් වැඩිහිටියන්ට වෙන්න ඕනේ යුතුකම් ටික තමන් කල්පනා කරලා කරන්න ඕනේ. ඒ වගකීම් ටික ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේමයි තමන්ගෙන් ඒ දෙමව්පියන්ට පැවරෙන්න ඕනේ වගකීමක් තියෙනවා. ඒ ටික කෙරෙන්න ඕනේ. මේ දෙපාර්ශ්වයම සමබරව ගියොත් තමයි ප්‍රශ්න ගැටළු තොරව මේ සමාජයේ ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේමයි ආයතනයක් ගත්තට පස්සේ වගකීමක් පැවරීම කියන කාරණාව ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ වගකීම වැරදි කෙනෙකුට පැවරුවොත් සමහර විට ඒ ආයතන කඩාවැටෙන්න පුළුවන්. අපි එහෙම අවස්ථා දැකලා තියෙනවා. ඒ නිසා සුදුසුම කෙනාට සුදුසුම වෙලාවේ ඒ වගකීම් පවරා දීම තුලින් ආයතන වෙන්න පුළුවන්. ඒ වගේමයි යම් යම් සමාජ මට්ටම් තුල ජීවත් වෙන ඒ ජීවිත වෙන්න පුළුවන්. ඒ සියල්ලම ගොඩනගා ගන්න ප්‍රධානම කාරණාවක් මේ වගකීම කියන දේ බලපානවා. ඒ නිසා අපි මේ සාකච්ඡාව තුලින් ඔබට සිහි කරන්නේ ඔබ ඒ කාරණාව කාගෙන්වත් අහලා නෙවෙයි ඔබේ සංඥාණයෙන් ඒ තීරණ තින්දු ගන්න ඕනේ. දැන් මේ ස්ථානයේට මෙතෙන්ට කවුද සුදුසු? මේ වගකීම බාර දෙන්න සුදුසු කවුද? එහෙම කල්පනා කරලා එයාට ඊදී පවරන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි සමාජයත් එක්ක වැඩ කරන පිරිසක් වශයෙන් විශේෂයෙන් අපි සංවිධාන කටයුතු සිද්ධ කරද්දී අපිට මේ අත්දැකීම තියෙනවා. අපි හැමෝටම දෙන්නේ මේ වගකීම කරන්න කියලා. ඒකට අපිට ප්‍රධානම දේ තමයි විශ්වාසයක් තියෙන්න ඕනේ. අපිත් එක්ක ඉන්න උදවියගේ විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි දැනගන්න ඕනේ මේ ගයන් මහත්මයා මෙයාට මේ වගකීම දුන්නොත් මෙයානම් ඉෂ්ට කරනවා. ආපහු ඒ දේ බලන්න දෙයක් නැහැ. දැන් අපි පින්කම් සූදානම් කරනවා. පින්කමක් සූදානම් කරද්දී දහසකුත් දේවල් අපිට හිතන්න වෙනවා. ඒ ඔක්කොම අපිට කරගන්න බෑ. ඒ නිසා අපි විශ්වාසවන්ත පිරිසක් කතා කරලා කියනවා පුතේ ඔයා මේ ටික කරන්න. ආපහු ස්වාමීන් වහන්සේට බලන්න බෑ. ඔයා මේ වගකීම බාරගෙන මේ ටික කරන්න. අපි එතකොට දන්නවා අසවල් කෙනාට දීපු වැඩේ නම් ආපහු හොයන්න දෙයක් නෑ. එයා ඒකාන්තයෙන්ම කරනවා. නමුත් අරයා ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. එතකොට තමයි අපිට හිතෙන්නේ දුරකථන ඇමතුමක් දීලා හරි මේ කොහොමද වැඩේ කරනවද කියලා අහන්න හිතෙන්නේ.
ඒ නිසා මේ සාකච්ඡාව අහගෙන ඉන්න අපේ ශ්‍රාවක පින්වතුන්ට සිහි කරනවා, ඔබ ගැන විශ්වාසවන්ත කෙනෙක් බවට ඔබ වැඩ කරන ආයතනයට, සමාජයට, දෙමව්පියන්ට ඔබ විශ්වාසවන්ත වගකීම් ඉෂ්ට කරන කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න කියලා. මේ සාකච්ඡාවෙන් ඔබට දෙන පණිවිඩය තමයි, මං ගැන කවුරුවත් සැක හිතන්න හොඳ නැහැ. මට පැවරපු වගකීම ඒකාන්තයෙන්ම කරනවා කියලා දැනෙන විදිහට ජීවිතේ වෙනස් කරගන්න ඕනේ කියන කාරණාව මේකම මතක් කරොත් අපි අර මුලින් කියපු කාරණාව ඉතාම සරලව විසඳේවි. වගකීම් බාර දෙනවා කියන දේ ඉබේම සිද්ධ වේවි. ඒකට විශ්වාසය අවශ්‍යයි. තමන් කරන වැඩ කටයුතු වල ක්‍රමවත් බව අවශ්‍යයි. ඒ වගේමයි පවරන වගකීම නියමිත වේලාවට ඉෂ්ට කිරීම වැදගත්. මේ කාරණා ටික සම්පූර්ණ වුණොත් ඔය අංශ දෙකේම තියෙන ප්‍රශ්න විසඳේ කියලා අපි විශ්වාස කරනවා. එම පැහැදුරේ අපි ප්‍රවිෂ්ඨය අරගත්තේ මේ මොහොත තුල බෞද්ධයා ජීවත් වෙනවා නම් හරිම සරලයි. ඔහු හරිම නිදහස් කෙනෙක්. ඔහු සතුටින් කාලය ගත කරන කෙනෙක්. ඒත් එක්කම ඔහුට ඔහුගේ හිසට පැවරෙන දෙයක් තමයි මේ වගකීම්. ඒ වගකීම් බාර දෙන්න පුළුවන් නම්, මනස නිදහස් කරගන්න පුළුවන් නම් බෞද්ධයාට කොයිතරම් වැදගත්ද කියන කාරණය ඉන් අනතුරු සාකච්ඡා කළා. ඒත් එක්කම දැන් අපි හැමතුරුනේ අපි සාකච්ඡා කරන්න සූදානම් මේක ප්‍රායෝගික කාරණයක්. මේ මොහොතේ ඔබට කතා කරන මම ඉන්නේ දෙරණ මාධ්‍ය ජාලය තුළ. මගේ ආයතනයේ උදාහරණයට ගත්තොත් එහෙම අපේ හැමතුරුනේ අපේ ආයතනය තුළ හිර කරලා තැබීම්, වේලාවට වැඩ කරනවා කියන කාලය තුළ අපේ හැමතුරුනේ අපේ ආයතනයේ තියෙන එක දෙයක් තමයි මේ. වැඩ කරන යම්කිසි කාලයක් දුන්නාම ඔහුට ඒ කාලයට වඩා උපරිමින් ඔහු කරන්නේ ඔහුගේ වැඩේ. ඔහු වැඩේ කියන හැටි කරලා තමයි ඒ වැඩෙන් ඔහු එළියට එන්නේ. ඒ නිසා අපේ හැමතුරුනේ ඒත් එක්කම තව බලපාන කාරණයක් තමයි මේ නිදහස කියන කාරණය. දැන් අපේ ආයතනයේ අපි උදාහරණයක් අරගන්නේ, අපේ ආයතනයේ හැමදේම නිදහස දීලා තියෙනවා. ඒ නිදහස තුළ හැමෝම මේකට ආදරය කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබේ කාර්යාලයේ දුරකථනයක් තියෙනවා. මේ දුරකථනයට ලොක් එකක් දාලා තියෙනවා. කාටවත් හදිසි ගෙදරකටවත් කෝල් එකක් ගන්න බෑ. හැබැයි ඒ වෙලාවට ඔබ ආයතනයත් එක්ක ඔබ රණ්ඩු කරන්න පටන් ගන්නවා. තරහක් ඇති වෙනවා ආයතනය පිළිබඳව, කලකිරීමක් ඇති වෙනවා. දැන් අපේ ආයතනය අපම පුද්ගලික ආයතනයක්. හැබැයි හැම දිනාටම ඕනෑ තරම් කතා කරන්න, ඕනෑ තරම් තාක්ෂණික උපකරණ සියල්ල ලබා දීලා තිනවා. හැබැයි ඒ අය අනිසි විදිහට ඒ නිදහස භාවිතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ නිදහස උපරිමයෙන් ලැබුණ නිසා. මෙන්න මේ කාරණේ අපි හඳුනන අපි කාර්යාලයේ ගත්තත්, අපි අපේ ජීවිතයට ආදේශ කරගත්තත්, සමහර තැන්වල අපි සීමා මායිම් තියාගන්න ගියපුවම තමයි වැඩිපුර ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නෙ. හැබැයි ඒ නිදහස ඔහුට භුක්ති විඳින්න දුන්නාම ඒකෙහු යන්න ඕන සීමාව ඔහු විසින්ම තෝරා ගන්නවා. බුදුහාමුදුරු බුදුදහම කියලා දුන්නෙත් එවැනි කාරණයක්. ලෝකේ කොයිතරම් ආගම් බිහි වුණත්, කොයිතරම් දර්ශනයන් බිහි වුණත්, මේ බෞද්ධ දර්ශනයේ උතුම් කියලා සලකන්නේ මේක ඇතුලේ නීති ටිකක් තියෙනවා. හැබැයි ඒ නීති ඇතුලේ මිනිස්සුන්ව හිර කරලා නැහැ. අන්න ඒ නිසා ලෝකේ මොන ජාතිකයෙකුනත් ඉක්මනින්ම සමීප වෙන්නේ බුදුදහමට, මේ බෞද්ධ දර්ශනයට. මෙන්න මේ කාරණේ පැහැදිලි කරනවා නම් අපිට බොහෝ සෙයින් වැදගත් වෙනවා පැහැදුරනේ. ඉතාමත් වටිනා ප්‍රශ්නයක්. නිදහස. නිදහස කියන වචනයටත් අපි හරි කැමති, ආදරය කරනවා. ඒ නිදහස යම් කිසි කෙනෙකුට අහිමි වුණොත් එතන ප්‍රශ්න අරගල නිර්මාණය වෙන එක කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. නිදහස කියන මාර්තුකාව පුළුල් මාර්තුකාවක් ගයන් මහත්මා, අපිට කතා කරන්න ලොකු වටපිටාවක් තියෙන මාර්තුකාවක්. එහෙමයි. ඒ නිදහස තුළ අපිට කරන්න තියෙන වගකීම අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේමයි ඒ නිදහස තුළ තමන්ට ඒ තුළ තමන්ගේ භූමිකාව අතහරින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ නිදහස තුළ ජීවත් වෙනකොට අපිට ඒකාන්තයෙන්ම කල්පනා කරන්න වෙනවා, විනයානුකූල නිදහසක් ගැන අපිට හිතන්න වෙනවා. නැත්තම් දැන් අපි සමාජය ගත්තාම අපිට නිදහස තියෙනවා, කතා කරන්න නිදහස තියෙනවා, ලියන්න නිදහස තියෙනවා, ඇවිදින්න නිදහස තියෙනවා. මෙහෙම නිදහස තිබුණයි කියලා අපිට වැරදි විදිහට පාරේ හැසිරෙන්න බෑනේ මහත්තයා. එහෙමයි. ඒකට විනයක් තියෙනවා. ඒ වගේමයි අපිට නිදහස තියෙනවා කියලා පාරේ ගමන් කරද්දී වාහනය පදවාගෙන යද්දී අපිට ඕන ඕන විදිහට යන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා ඔබතුමා මුලින් මතක් කරා වගේ ඒ නිදහස තුළ යම් විනයානුකූලව වැඩපිළිවෙලක් තිබුණොත් තමයි එතන සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් ඒ නිදහසෙන් ආයුතු ප්‍රයෝජන ලබා ගන්නවා. මාත්මා මතක් කරා වගේ දෙරණ ආයතනය තුළ තමන්ට ඒ නිදහස ලැබිලා තියෙනවා කියලා. මේ ආයතනයේ තියෙන දුරකථනය ඔබ භාවිතා කරන්නේ ආයතනයේ වැඩ කටයුතු වලටම පමණක් නම් එතන ප්‍රශ්නයක් නැහැ.
වර්තමානයේ මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ගේ ජංගම දුරකථනයේ අතේ තියාගෙන තමන් දුරකථන ඇමතුම් ගන්න බොහෝ දුරට ආයතනයේ දුරකථනයේ. එතකොට එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ආයතනයෙන් තමන්ට නිදහස ලබා දීලා තියෙනවා. ඒ නිදහස ආයතු විදිහට භාවිත කරනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ස්වයන් විනයක් නැතිකම. ස්වයන් විනයක් තියෙනවා නම් අපිට සීමා මායිම් දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දේ කරන්න එපා කියලා බෝඩ් ගහන්න අවශ්‍ය නැහැ. දැන් වැඩි ඈතකට යන්නේ නැතුව බොහෝ පන්සල් වලට ගියාට පස්සේ ඉස්සරහම තියෙනවා බෝඩ් එකක්. හිස්වැසුම් පාවහන් ගලවා ඇතුල් වෙන්න. එහෙමයි. මොකද හේතුව? එහෙම බෝඩ් ගහන්න හේතුව මොකද්ද? ස්වයන් විනයක් නැතිකමයි. අපි බෞද්ධ රටක ඉපදිච්ච දවසේ ඉඳන් අපි දන්නවා හිස්වැසුම් පාවහන් දාගෙන පන්සලට යන්න හොඳ නැහැ කියලා. නමුත් බෝඩ් එකක් තියෙනවා නම් ඒ බෝඩ් එක දකින තැනින් අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද? විනයක් නැති මිනිස්සු ඉන්නවා. විනයක් නැති මිනිස්සු ඉද්දි තමයි දාන්න ඕනේ. දැන් අපි හිතමු වෙන රටක නම් ප්‍රශ්නයක් නැහැ මහත්තයානේ. වෙන රටක තියෙන පන්සලක් නම් බෝඩ් දැම්මම කමක් නැහැ හිස්වැසුම් පාවහන් ගලවා එන්න කියලා. මොකද වෙනම ජාතියක් නේ. එහෙමයි. වෙනම සංස්කෘතියක මිනිස්සු ඉන්නේ. නමුත් මේ රටේ සංස්කෘතිය තුළ ගොඩනැගිච්ච මිනිසුන්ටත් ඒ දේවල් බෝඩ් ගහලා පෙන්වන්න ඕන නම් අපිට නැවත වතාවක් හිතන්න වෙනවා විනය පිළිබඳව. ඒ වගේමයි ඒ පිරිසට ස්වයන් විනයක් නැතිකම නිසා ඒ හරහා ගොඩනැගිලා තියෙන ඒ වටපිටාව තමයි අපිට ඒක දකින්න ලැබෙන්නේ. ඒ නිදහස භුක්ති විඳීමක් නෙවෙයි ඒක. ඒ නිසා ගයන් මහත්මයා මේ විමසපු ප්‍රශ්නය බොහෝ ස්ථානවලට අපිට යොමු කරන්න පුළුවන්. අපි දකිනවා බස් රථයකට ගොඩ වුණාට පස්සේ අපිට නිදහස තියෙන ඕනම තැනක වාඩි වෙන. නමුත් සීට් තුනක් වෙන් කරලා තියෙනවා ඒ අවශ්‍යතාවයන් අනුව. එහෙමයි. බොහෝ දෙනෙක් අපි දකිනවා ඒ නිදහස නිසාමත් දන්නෙත් නැ කොච්චර සීට් තිබුණත් පළවෙනි පේලියමයි වාඩි වෙන්නේ. හදිස්සි හරි ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ ටිකක් හිතත් අමනාප වෙලා බොහොම කනගාටුවෙන් පිටපස්සට යන්නේ. ඒ නිසා ඔබට ඒ ලැබිලා තියෙන නිදහස වැරදි විදිහට වැරදි දේවල් වලට භාවිත කරන්න එපා. ඒ නිසා ආයතනවල උදවියටත් අපි සිහි කරනවා ඔබේ ආයතනය තුළ සේවය කරන සියලුම දෙනාට විනය නීති දාලා ආරක්ෂා කරගන්න යන්න එපා. ඒක සාර්ථක නෑ. මොකද මහත්මයා අපි නීති රාමුවක් තුළ යම්කිසි කෙනෙක් කොටු කරනවා කියන කාරණාව ඒ දේට එතෙන්ටම පමණයි ඒ දේ සීමා වෙන්නේ. ඒ දේ නැති වෙච්ච ගමන් යා වැරදි විදිහට ඒ නිදහස හොයන්න පටන් ගන්නවා. අපි හිතමු දරුවෙක් ළඟ තියෙන ජංගම දුරකථනයක් දෙමව්පියෝ අරන් තියා ගන්නවා පුතේ මේක පාවිච්චි කරන්න එපා කියලා. ඒ අපි නීතියක් දානවා ෆෝන් එක නම් අල්ලන්න එපා. ඒ එක නීතියක්. එහෙමයි. අන්න ඒ දරුවා දෙමව්පියෝ නැති වෙන වෙලාව බලාගෙන ඉන්නේ ෆෝන් එක ගන්න. එහෙමයි. ඒක සාර්ථක නැහැ. අපිට පුළුවන් නම් ළඟට එකක් ඇවිල්ලා පුතේ ඔයා තාම ඉස්කෝලේ යන වයසනේ. ඔයාට මේ ෆෝන් එක සුදුසු නැහැ. ඒ නිසා පුතාට සුදුසු වයසට ආවට පස්සේ මීටත් වැඩි හොඳ ෆෝන් එකක් මං අරන් දෙන්න. දැනට ෆෝන් එක පාවිච්චි කරන්න එපා පුතේ. අපි මේක අයින් කරමු. කරුණුකාරණා කියලා ඒ දේම වළක්වා ගන්න එක තරම් සාර්ථක නැහැ නීති දාලා හදාගන්න සමාජය. වර්තමානයේ තුල අපි දකින දේ තමයි කරුණුකාරණා පැහැදිලි කරලා ඒ දේ අවබෝධ කරනවට වැඩියෙන් නීති දානවා. මේ දේ කරන්න එපා, මේ දේ කරොත් මෙහෙම දේවල් වේවි. නමුත් ඒක ඒ අවස්ථාව එනකම් විතරයි. ඒ අවස්ථාවෙන් බැහැර වෙච්ච ගමන් එයා වරදට පෙළඹෙනවා. ඒ විනය විරෝධී කටයුත්තට පෙළඹෙනවා. ඒ දේෙන් වළකින්න නම් මහත්මයා මතක් කරා වගේ නිදහස දෙන්න ඕනේ. ඒ නිදහසත් එක්ක විනයක් දෙන්න ඕනේ. විනයකින් තොරව ලැබෙන නිදහස සමාජයට අහිතකරයි, තමන්ට අහිතකරයි, පරිසරයට අහිතකරයි, මේ මුළු මහත් ලෝකයටම අහිතකරයි. ඒ නිසා ඒ විනය එක්ක නිදහසක් දුන්නොත් මේ සමාජයේ බොහෝසෙයින් ලස්සන වේවි. ඒ වගේමයි සතුට පිරුණ තැනක් බවට පත්වේ කියලා අපි විශ්වාස කරනවා. ඔබේ හැමතුරේ අසපුව ධර්ම සාකච්ඡාවෙන් ඔබ දන්නවා මේ ගෙවෙන පැයක් තුල බොහෝ පැතිකඩයන් අපි සාකච්ඡා කරනවා. මොකද මේ හැම අවස්ථාවකටම ඔබ මුහුණ දෙන්න ඕනේ. මේ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී ඔබ ළඟ කාත් කවුරුත් නැහැ.
ඔබට ඉන්නේ ඔබ විතරමයි. අන්න එනිසායි මේ අසපුව ධර්ම සාකච්ඡාවෙන් මේ තනි වෙන ඔබ වැඩිපුර කල්පනා කරන්න පෙළඹෙන ඔබට මේ විදිහට ධර්මය තුළින් ජීවිතය දකින්න හැටි විග්‍රහ කර දෙන්නේ. අපි අමුතුර දැන් අපි නිදහස පිළිබඳව සාකච්ඡා කරා. ආයතනයක නිදහසක් තිබෙනවා නම් ඒ සේවකීන් ප්‍රබෝධමත්වයේ කාර්යාලයට පැමිණෙනවා. හරියට මේ දෙරණ මාධ්‍යාලය වගේ. අපි එතනින් එහාට ගියපම අපේ හැමදුරනේ අපේ සමාජීය ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට අරගන්නවා. අපේ හැමදුරනේ ඔබ වහන්සේ පෙන්වා දුන්න මහමග ගමන් කරනකොට කොයිතරම් අපි ඉහළ රැකියාවක් කළත් අපි හැමෝම කරන්නේ මහමගේද එකම වෘත්තිය තමයි රියදුරු. ඔබත් මමත් අපි හැමදෙනාම මහමගට ආපුහම රියදුරෙක් විදිහට තමයි කාලය ගත කරන්නේ. හැබැයි අපි හැමදෙරු දින ගැටලුව තමයි දැන් අපි හිතමු මේ පාර යන රියදුරු එක එක මහත්තුරු ඉගෙනගෙන තියෙන බුද්ධි මට්ටම් එක එක විදිහයි. හැබැයි අපි හිතමු දැන් වාහන දෙකක් එකට ගැටෙනවා. ඔන්න දැන් ප්‍රශ්නයක් පටන් ගන්නවා. අන්න එතනදී අපි හැමෝම රියදුරු ඕනේ කියන කාරණේ අමතක වෙනවා. අන්න එතනදී මම විධායක ශ්‍රේණිය රැකියා කරන කෙනෙක්, මෙයා ත්‍රිවිල් කාරයෙක්, මෙයා ලොරි කාරයෙක්, මෙයා වෑන් කාරයෙක්. අන්න අපි අනතුරක් උන සැනින් අපි කුලවලට බෙදෙන්න පටන් ගන්නවා. හැබැයි අනෙක් රටවල ඒ කාරණේ වෙන්නේ නැහැ. ඒ රටවල අනතුරක් සිද්ධ වුණත් ඒ හැමෝම රියදුරු කියන වෘත්තියෙන් තමයි බලන්න පටන් ගන්නෙ. අන්න ඒ නිසා අපි හැමෝම මේ අවස්ථාවට අනුවත් අපි මේ කුලවලට බෙදෙන්නේ නැතුව කුලකවලට බෙදා ගන්න නැතුව ඒ ප්‍රශ්නේ දිහා එක මනසකින් දකින්න නම් අපි බෞද්ධයන් විදිහට හිතන්න පටන් ගන්න ඕනේ. මෙන්න මේ කාරණේ විග්‍රහ කර දෙනවා ඉතාමත් වටිනවා අපේ හැමෝටනේ. ඔව් මහත්මයා, විමසපු කාරණාව අපිට වර්තමානයේ තුල බොහෝ සෙයින් දකින්න ලැබෙන දෙයක්. එහෙමයි. වාහනයක් අනතුරකට පත් වුණාට පස්සේ වාහනෙන් එළියට එන්නේ රියදුරෙක්ද කියන කාරණාව අපි විමසන්න අවශ්‍යයි. එහෙමයි. අපි හිතමු වෛද්‍යවරයෙක් පාර යන ගමන් අනතුරකට භාජනය වෙනවා. ඊට පස්සේ මේ කාරණාව 100%ක්ම අපි චෝදනාත්මකව ඉදිරිපත් කිරීමක් නෙවෙයි. එහෙමයි. බොහෝ ගුණ යහපත්කමින් ධර්මයේ තුල ජීවත් වෙන ඒ උතුම් රැකියාවන් කරන උදවිය ඉන්නවා. බොහෝ තැන්වල අපි දකින්නේ අනතුරක් වේවා යම් ප්‍රශ්නයක් වේවා එතනින් එළියට එන කෙනා එයා එන්නේ තනතුරක් එක්ක. එහෙමයි. අපි හිතමු දැන් වාහනේ අනතුරට ලක්ුණේ ත්‍රිවිල් එක්ක මහත්මයෙක් සහ වෛද්‍යවරයෙක් කියලා. ආරයා කල්පනා කරනවා මම වෛද්‍යවරයෙක්, මේ කවුද? මේ ත්‍රිවිල් කාරයෙක්. එතනින් ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන් අර මහත්මා මතක් කරා වගේ තමන් පාට බැස්සට පස්සේ වෛද්‍යවරයෙක්ද ඉංජිනේරුවරයෙක්ද එහෙම නැත්නම් කුලීරත රියදුරෙක්ද කියන ප්‍රශ්නය අදාළ වෙන්නේ නැහැ. එයා රියදුරෙක්ම පමණයි. ඔබ එතකොට එතන මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඕනේ මම රියදුරෙක් වශයෙන් මම මේ වැඩ කරපු පිළිවෙල, ගමන් කරපු පිළිවෙල නිවැරදිද එහෙම නැත්නම් වැරදිද? ඒ කාරණාව මුලින්ම තේරුම් ගන්න ඕනේ. අපි දකිනවා සමහර විට ප්‍රාදේශ සභාවල මන්ත්‍රීවරු පාර ගියාට පස්සේ රාළහාමිලාට ලියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ රටේ. මොකද හේතුව? එයාගේ ප්‍රාදේශීය සභාපති වේවා එහෙම නැත්නම් මන්ත්‍රීකම වේවා ඒකේ සභාවට පමණයි සීමා වෙන්නේ. එයාට ඒ රියදුරුගේ වගකීමෙන් බැහැර වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඒ නිසා යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මගේ තනතුර හේතු කරගෙන අපිට ඕන ඕන විදිහට පාර යන්න පුළුවන් කියලා, ඒක විනේ පරිහානියක්මයි. දිනු රටක කිසිසේත්ම මේ වගේ දේවල් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එක අතකින් අපි ගොඩක් අවාසනාවන්තද කියලා හිතනවා මේ පාරේ ගමන් කරද්දී මිනිස්සු මේ තරම් විනය කඩන්නේ මොන හේතුවක් නිසාද කියලා. මහත්තයා දන්නව දවසකට කී දෙනෙක් මේ මහමග මිය යනවද? එහෙමයි. ඒක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා මේ ලංකාවට. මේ ලංකාවටම ජාතික ප්‍රශ්නයක් වෙලා එදා යුද්ධෙන් මිය ගියා වගේ පිරිසක් අද මහමග අකාලේ මිය යනවා. මොකද හේතුව? තමන්ගේ වගකීම හරි හැටි තේරුම් නොගැනීමයි ප්‍රධානම දේ. තමන් කුමන ශ්‍රේෂ්ඨයක රාජකාරී කරත් ප්‍රශ්නයක් නැහැ. ඔබ පාරට ඇවිල්ලා වාහනේ අතර ගත්තට පස්සේ ඔබ රියදුරෙක් කියන කාරණාව අමතක කරන්න එපා. ඔබට හිතනවා නම් මොනව හරි වුණොත් මට බේර ගන්න පුළුවන්, දන්න අඳුරන අය ඉන්නවා, එහෙම කරගන්න පුළුවන් කියලා. ඒක තමන්ගේ ජීවිතයත් මේ සමාජයත් තව කෙනෙකුගේ ජීවිතයත් අනතුරට ලක් කරන කාරණාවක්. ඒ නිසා ඒකටත් අපි අර මුල්ම මාර්තුකාවෙන් කාරණාවක් ගත්තොත් ඔබ පාරට බැස්සට පස්සේ ඔබ රියදුරෙක්, ඔබ ගමන් කරන කෙනෙක් කියන කාරණාව වර්තමානයේ තුල කල්පනා කරන්න.
ඊළඟ කාරණාව තමයි මහත්මා මේ අනතුරු ගැන අපි කතා කරපු නිසා මතක් කරොත් බොහෝ අනතුරු සිද්ධ වෙන්නේ සමහර විට සීකල්පනාව නැතිකම. එහෙමයි. මුලින්ම අපේ මහත්මා මතක් කරා උදේ පාන්දර නැකටපු ගමන් ඔබට සිහියට එන්නේ අද දවසේ දාන්න තියෙන වාරකේ නම් ඔබ කරන කටයුතු වල ගොඩාක් පසුතැවීමෙන් දුකෙන් කනගාටුවෙන් කරන්නේ. ඔබ ඒ ගැන නිතර නිතර හිත හිතා ඉන්නවා. ඒ වගේ සිද්ධි අපිට ඕනෑ තරම් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ වර්තමානයේ තුල ජීවත් නොවීම. වර්තමානය තුල ජීවත් නොවීම නිසා අනතුරු බහුලව සිද්ධ වෙලා තියෙනවා. වෙන වෙන දේවල් හිත හිතා යනවා. අපි දැන් පාරේ යද්දි දකිනවා දකුණට සිග්නල් දාලා වමට හරවන මිනිස්සු ඕන තරම් දකිනවා. එහෙමයි. ඒ වගේමයි අපි ගත්තොත් බොරලැස් ගම හන්දියෙන් දකුණට සිග්නල් දාපු උදවිය සමහර විට පිළියන්දල යනකම් ඒ ලයිට් එක ඔෆ් කරගන්නේ නැහැ. ඔහේ යනවා. ඉතින් පිටුපස්සෙන් එන රියදුරු මහත්තුරු ගොඩක් අමාරු වේ වැටෙනවා. එහෙමයි. මොකද හේතුව වර්තමානයේ තුල ජීවත් වෙන්නේ නැහැ. තමන් කරන දේ මොකද්ද කියලා අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ කරන දේ තුල ජීවත් වීම වර්තමානයේ තුල ජීවත් වීම බුදුදහම බොහෝසෙන් අගය කරපු කාරණාවක්. හැමදෙන්නේ යම් කිසි බාධාවක් කරන්න සමා වෙන්න අපි හැමදෙන්නේ මෙන්න මේ තැනදී අපි ඇත්තටම වාහනේ සංකේත භාවිතා කරනවානේ. දැන් හැමදෙනාම වාහනයක් ගත්ත ගමන් ඉස්සෙල්ලාම කරන්නේ බුදු පිළිම වහන්සේ නමක් වැඩම කරන එක. ඒ විහාරස්ථානයට ගිහිලා ආගමික වතාවත් කරලා ඉන්න අනතුරුව තමන්ගේ වාහනේ තමන් ආගමක් අදහනවා නම් ඒ ආගමට අනුව යම් කිසි සංකේතයක් අපි භාවිතා කරනවා. අපි හැමදෙන්නේ මෙවැනි ප්‍රශ්න ඇති වෙනකොටත් අන්නේ සංකේත හරහා අපිට පුළුවන් අපේ හිත පහදව ගන්න. අපි හිතමු දැන් උදාහරණයක් විදිහට මට වුණත් යම් කිසි වෙලාවක වාහනේ වේගෙන් යනවා නම් මට බුදු පිළිම වහන්සේ දැකපු ගමන් මට හිතෙනවා මම යන වේගය වැඩි. මම මේ යන වේගයට තව කෙනෙක් වැදුණොත් ඒ කෙනා සමහරට ඒ ජීවිතේ සමු ගන්න පුළුවන් කියලා මම හිතින් ස්වයංව නැවත මම පියවි 20ට අරගෙන මම නැවතත් වාහනේ නියමිත පරාසය අනුව නියමිත වේග සීමාවේ ගමන් කරන්න පටන් ගන්න. යම් කිසි අනතුරක් සිද්ධ වුණත් අපේ හඳුනේ. මොකද මේ සංකේත භාවිතා කර ලංකාවේ බෞද්ධරයක් 90%ක්ම මේ සංකේත භාවිතා කරනවා. බුදු පිළිම වහන්සේ නමක් තමන්ගේ වාහනේ ඉදිරියේ සවි කරගන්නවා. ඒ සවි කරගත්ත වගේම අපි හිතන්නත් පටන් ගන්න අනතුරක් වුණ සැනින්. හරි මේ කෙනත් මෙන්න මෙහෙම දෙයක් වෙන තියාගෙත් අත්වැරද්දක් වෙන්නේ නැති. මේ වෙලාවේ මම පොඩ්ඩක් නිවිලා කතා කරන්න ඕනේ කියලා කල්පනා කරනවා නම් මේ සංකේත භාවිතයේ සිද්ධි 90 භාවිතා කරනවා වැදගත් නේද අපේ හඳුනේ. බොහෝම වටිනා ප්‍රශ්නයක් ඔබතුමා අපි විමසන්නේ. සංකේත භාවිතාව කියන කාරණා අපි බෞද්ධයන් වශයෙන් බුදු පිළිම වහන්සේ නමක් ගමු. එහෙමයි. මහත්මා ඔය සිහි කරපු ඒ වටපිටාව තුළ ඔබතුමාගේ යම් ධර්මඥානයක් නිසා ඔහොම අදහසක් ඇති වුණා වෙනවා. එහෙමයි. නමුත් ගයන් මහත්මා වර්තමානයේ වෙන විට සෑම අංශයක වගේම මේ බුදුදහම විශ්වාස කිරීම පිළිපැදීම කියන කාරණාව ප්‍රායෝගිකව අපිට දකින්න ලැබෙන අවස්ථා අඩුයි. ඒ අවස්ථාවලට තමන්ට ඒ ආගමික වතාවත් කරගන්නවා විනා එහෙමත් කෙනෙක් තමයි කල්පනා කරන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන කාරණාව. එහෙමයි. ඒ ධර්මයේ ප්‍රායෝගිකව නැති වුණොත් එතන ඒ උදවියට ප්‍රශ්නයක් ගැටලුවක් ආපු වෙලාවක ධර්මයෙන් උත්තර හොයන්න හිතෙන්නේ නැහැ. දැන් පිළිම වහන්සේ වාහනේ ඉස්සරහා තැම්පත් කරගෙන අසභ්‍ය වචනෙන් තවත් රියදුරන්ට බනින රියදුරු කොච්චර ඉන්නවද? එහෙමයි. එතකොට තමන්ට හිතෙනවද මම මේ වචන කියන්නේ බුදුහාමුදුරු ඉස්සරහා කියලා? නෑ. එහෙම ඒ ප්‍රායෝගිකව ඒ දේවල් කල්පනා කරගෙන අර ශ්‍රද්ධාවත් එක්ක යන වැඩ පිළිවෙල ගොඩාක් දුරට අඩුයි. දැන් හිතන්න බොහෝ දෙනෙක් තමන්ගේ පිළිම වහන්සේ වාහනේ ඉස්සරහ තියෙනවා. එතෙන්ට සමහර විට වන්දනාවක් මුකුත් නැතුව වාහනේ ගමන් කරනවා. නමුත් ලොකු බෝධියක් තියෙන තැනක් දැක්කොත්, චෛත්‍යයක් තියෙන තැනක් දැක්කොත්, එතනින් නැගිටලා මොකක්ද එකක් කරනවා, මොනව කරනවද දන්නේ නැහැ. හැමෝම මේ ඉස්සෙල්ලා මොකක් හරි එකක් කරනවානේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ප්‍රායෝගිකව නැහැ. ඔබ ගෙදර බුදු පහනට පහන තියන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පාරේ යද්දි ලොකු පිළිමයක් දැක්කොත් එතනින් නැගිටිනවා. අර ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේට ඒ ධර්මය ගලපාගෙන නැති ප්‍රශ්නේ තියෙනවා. එහෙමයි. ඒ නිසා යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් වෙන වෙලාවේදී ධර්මයේ දන්න කෙනා තමයි ධර්මයෙන් විසඳුම් හොයන්නේ. තම මහත්මා මතක් කරපු කාරණාව ඉතාමත් වැදගත්. දැන් මේ අපේ සාකච්ඡාව ශ්‍රවණය කරන අපේ බෞද්ධ ශ්‍රාවක පිමුතුන් කල්පනා කරන්න, ඒ වගේම ඒ අනිත් ආගම් අදහන අපේ පිමුතුන් කල්පනා කරන්න, ඔබේ ශාස්ත්‍රූවරයාගේ පින්තූරය
වාහනේ ඉදිරිපස තැම්පත් කරගෙන ඔබ විනයානුකූලව භාවයෙන් තොරවනම් වැඩ කරන්නේ ඔබට ඒ ශාස්ත්‍රවරයාගේ පිහිට ලැබෙයිද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ඒ වගේමයි ඔබගේ ශාස්ත්‍රවරයා ඉදිරිපස තබාගෙන තව කෙනෙකුට අහන්න අකමැති වචනයෙන් දෝෂාරෝපණය කරනවා නම් ඔබට පිහිටක් පිළිසරණක් ලැබෙයිද කියලා ඔබම කල්පනා කරන්න. ඒ නිසා තමන්ගේ ධර්මයත් එක්ක ඒ කටයුත්ත සිද්ධ වෙනවා නම් නිතරම ප්‍රශ්නවලට විසඳුම් ලැබේවි. දැන් අපි හිතමු අපේ වාහනය ගමන් කරද්දී අපේ වාහනයට ඉදිරියෙන් වාහනයක් ඉස්සර කරලා නවත්තනවා. එහෙමයි. අනේ මේ මිනිස්සයා සූපත් වේවා කියලා හිතෙයිද? අපි ඕක ඕනෑ තරම් අත්දැකලා තියෙනවා. ගොඩාක් දුර ඉඳන් ඇවිල්ලා අපේ වාහනයට ඉස්සර කරලා නවත්තනවා. බස් රියදුරෝ එහෙම අපි ගොඩාක් දුරට ලකිනවා. සමහර උදවිය ද්වේෂයෙන් කෑ ගහනවා. මේ ටික ඉන්නද අපිට කලින් මේ ඉස්සර කරලා මෙතන නැවැත්වුවේ? පිළිමේ ඉස්සරහ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව ඉස්සරහ. ඒ වෙලාවේ හිතන්න පුළුවන් නම් බුදුහාමුදුරුව අපිට තරහ සිදුවිල්ල නම් කවදාවත් අනුමත කරේ නැහැ. තරහ කියන්නේ ද්වේෂය. දැන් මෙතන ඉඳන් මහත්මා බොරලස් ගමුවට යන්න කෙනෙකුට තරහ සිතක් උපද්දවන්නේ නැතුව යනවා කියන කාරණාවම බොහොම අමාරු දෙයක්. එහෙමයි. ඒක සිද්ධ කරන්න නම් එයා ඒකාන්තයෙන්ම ධර්මානුකූලව හික්මෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ධර්මඥානෙ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒකට ලස්සන උපමාවක් අපි මතක් කරොත් අපි කල්පනා කරන්න ඕනේ අපේ හිතේ තියෙන සතුට සැනසීම අහිමි කරන එක දෙයක් තමයි තරහ කියන දේ. එහෙමයි. ඒ තරහ කියන සිතුවිල්ල ආවට පස්සේ තමන් ඉන්නේ කොහෙද, තමන් කරන්නේ මොනවද, තමන් කවුද කියන දේ අමතක වෙලා යනවා. අන්න ඒ වෙලාවේ අපි කල්පනා කරන්න ඕනේ අපේ මේ හිතට තරහ කියන සිතුවිල්ල වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ කවුරු නිසාද? ඔබම විමසලා බලන්න ඔබේ හිතට තරහ කියන සිතුවිල්ල ඇවිල්ලා තියෙන්නේ කවුරු නිසාද? එක්කෝ තව කෙනෙක් කරපු දෙයක් නිසා, එහෙම නැත්නම් තව කෙනෙක් කියපු දෙයක් නිසා. එහෙමත් අවස්ථාවකදී තමයි තමන් එක්ක තමන්ට තරහක් ඇවිල්ලා තියෙන්නේ බොහෝම අඩුවේ. එතකොට හිතන්න තව කෙනෙක් කරන කියන දෙයක් නිසා මගේ හිතද දූෂණය කරගන්න, අපවිත්‍ර කරගන්න තරම් මම බොළඳ කෙනෙක්ද? මගේ සිත ඒ තරම් බාල සිතක්ද? එහෙම හිතන්න තරහයින කටියට දැන් වර්තමාන සමාජය තුළ පිළිගැනීමක් තියෙනවා. යන හොඳට කියනවා නේ, කනේ ඇඟිලි ගහ ගන්න කියනවා කියනවා. ඒක එයාගේ දක්ෂතාවය නෙමෙයි, ඒක එයාගේ දුර්වලතාවය. ප්‍රශ්නයක් ගැටලුවක් වෙලාවේ ඉවසනවා කියන දේ ධර්මයට අනුව දුර්වලකමක් නෙවෙයි, ඒක තමයි සැබෑ දක්ෂතාවය. ප්‍රශ්නයක් ගැටලුවක් වෙලාවේ කෑකෝ ගහන එක හරිම පහසු ඕන කෙනෙකුට පුළුවන්. ප්‍රශ්නයක් මහත්මා මතක් කරා වගේ වාහනය අනතුරකට පත් වෙච්ච වෙලාවේ වාහනෙන් බැහැලා රියදුරාට ගහන එක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒ වෙලාවේ ඉවසන එකයි කරන්න අපහසු දේ. අපි ඒ වෙලාවේ කල්පනා කරන්න ඕනේ තව කෙනෙක් කරන කියන දෙයක් නිසා මගේ හිතේ සැනසීම මම නැති කරගන්නේ. මේ බාහිර ලෝකයේ මිනිස්සුන්ට ඕන ඕන විදිහට මගේ හිත හසුරවන්න මං ඒ තරම් දුර්වල කෙනෙක් නෙවෙයි. එහෙම කවුද හිතන්නේ නේද? වර්තමානයේ බොහෝ දුරට තමන් කල්පනා කරන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් ආපු වෙලාවක ආවේග වලින්, ඒ වගේමයි තමන්ට තියෙන බලපුළුහංකාරකම් වලින් ඒ ප්‍රශ්නය විසඳන්න. ඉවසීමෙන් විසඳනවා කියන කාරණාවක් බොහෝ සෙයින් අඩුයි අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා බාහිර ලෝකයට ඕන ඕන විදිහට ඔබේ සිතේ තියෙන සැනසීම නැති කරගන්න එපා කියලා අපි මේ වෙලාවේ සිහි කරනවා. ඒකටත් බලපාන ප්‍රධානම දේ තමයි විනයානුකූලව හික්මීමක් සහ ධර්මයෙන් ලැබෙන හික්මීම. ඒ ධර්මයෙන් ලැබෙන හික්මීම තුළින් ඒ ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම නිවුණු ශ්‍රාවකෙක් බවට පත් කරනවා. ඒ නිවුණු ශ්‍රාවකයා පිළිතුරු හොයන්නේ ප්‍රශ්නවලට අවියායුධ වලින්, මිලමුදල් වලින්, බලපුළුහංකාරකම් වලින් නෙවෙයි, ධර්මයෙන්. ධර්මයෙන් ලැබෙන විසඳුම සදාකාලිකයි. අවියායුධ වලින්, මිලමුදල් වලින් හොයන විසඳුම බොහොම තාවකාලිකයි. ඒ වගේමයි ඒ විසඳුම තමන්ට ඒකාන්තයෙන්ම බිය උපදවන විසඳුමක් වෙනවා. ඒ නිසා නිවුණු සැනසුණු විසඳුමක් වෙන්න නම් ධර්මයත් එක්ක ගීපු ඒ ප්‍රශ්නවලට ධර්මයෙන් ලැබිච්ච විසඳුමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කොයි වෙලාවෙ අපිට පහර දෙයිද කියලා හිතාගන්න බෑ. අපි අර මුලින් මතක් කරා වගේ මහත්මයා අනතුරු වෙද්දී අපිට සුහදව කතා කරන්න පුළුවන් නම් අයියේ මං අතින් වැරද්දක් වුණේ සමා වෙන්න. ඔයාට මෙහෙම අලාභානියක් වෙලා තියෙනවා, අපි කතා කරලා මොකක් හරි කරගමු.
එහෙම නෑ සමහර උදවිය වාහනෙන් බැහැපු ගමන්ම කනට ගහන්නේ. සමහර විට අර කිසිම වන්දියක් නොගෙවා නිදහස් වෙන්න තිබුණ අවස්ථාව නඩු මාර්ගයේ දක්වා යන්න පුළුවන්. ඒ නිසා පාරට ආවට පස්සේ අපි හැමෝම රියදුරෝ කියන තැන ඉඳගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒක අපිට පාර හසුරවලා දෙන අපේ පොලිස් නිලධාරී මහත්වරුන්ට කරන ලොකු උපකාරයක්. ඒ වගේමයි ඒ උදවියගෙනුත් ඔබට කිසිම බාධාවක් වෙන එකක් නෑ. ඔබ විනයානුකූලව රියදුරෙක් කියන භූමිකාව තුළ හැසිරුණොත් එහෙම පැහැඳුරුනේ. සූත්‍ර, ත්‍රිපිටක, අභිධර්ම මේ සියල්ල අපි සාකච්ඡා කරනවා. හැබැයි අසපූ ධර්ම සාකච්ඡාව තුළ ඔබට සැහැල්ලු බවක් දැනෙනවා ඇති. මේ කතා කරන්නේ ඔබටයි කියලා ඔබට සමීප බවක් දැනෙනවා ඇති. ඒ නිසාම වෙන්න ඇති වැඩි පිරිසක් අසපූ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නේ. සැබවින්ම බුදුදහම කියන්නේ බෞද්ධ දර්ශනය කියන්නේ ලෝ උතුම්ම දර්ශනයක්. ඒ දර්ශනයේ ප්‍රායෝගික කාරණාවලට ඉවහල් කර ගැනීමයි වර්තමානයේ වැදගත් වෙන්නේ. අන්න එනිසයි මේ සරල කරුණු අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ. අපේ අමුතුනේ අවසන් මිනිත්තු කිහිපය තුළ මම මෙවැනි කාරණයක් සාකච්ඡා කරන්න කැමතියි. බොහෝ සෙයින් අසපූ ධර්ම සාකච්ඡා අපි ප්‍රශ්න කොට අරගන්නේ එදිනදා අපි ඇස් දෙකෙන් දකින දේවල්. අපේ අමුතුනේ එක්තරා දවසක මම දකිනවා මේ පහුගිය දින කිහිපයකත් මම මේ කාරණේ දැක්කා. සමහර බස් රථ රියදුරන් මේ අත්වැසුම් භාවිතා කරනවා. මම බැලුවා ඇයි මේ කියලා. සමහරලාට සමාජයේ මේ කට්ටියට අන්වර්ථ නාමයක් තියෙනවා මේ බස් කාර්යය. ත්‍රිවිල් කාර්ය මෙන්න මේ විදිහට අපි ආමන්ත්‍රණය කරනවානේ විවිධ තැන්වලදී. හැබැයි ඔවුන්ගේ සැබෑ ජීවිතයට ගිහම දෑබර අම්මිතාත්තේ ඔබට ලැබීම තියෙනවා නම් ඔබ කරපු පව් එක්ක එහෙම නැත්නම් ඔබ කරපු පින් එක්ක සමහර අයට රුපියල් 1000ක් ඒ කරපු වැඩේ ඇතුලේ ලැබෙනවා වෙන්න පුළුවන්. අඩු කාලයක් මහන්සි වුණාම ඉක්මනින් සල්ලි ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් ඒ රුපියල් 1000 හොයන්න මුළු දවසම මහන්සි වෙනවා වෙන්න පුළුවන්. එක්තරා දවසක මම දකිනවා මේ බස් රථ රියදුරෙක් අත්වැසුම් භාවිතා කරලා මේ තමන්ගේ සුක්කානම කරකවනවා. මට දැන් හරි ප්‍රශ්නයක්, ඇයි මෙයා මේ විදිහට භාවිතා කරන්නේ? මොකද වේගයෙන් යනද එහෙම නැත්නම් මේ සුක්කානම හරියට හොඳින් අල්ලා කරකවන්නද කියලා. අනේ නැහැ, බලපුවහම ඔහුගේ අතේ කරගට දාලා 365 දවසේම ඔහු කරන්නේ බස් රථයේ ධාවනය කරන එක, දුරගමන් බස් රථයක්. මට ඒ වෙලාවේ හිතුණා රුපියල් 1000කට රුපියල් 1500කට 2000කට දවස පුරාම ජීවිත ගණනාවක් එහා මෙහා ගෙන යනවා. පුංචි අත්තරද්දක් වුණා මුළු සමාජයකින් බැනුම් අහ ගන්නවා. සමහරට ජීවිතේ සමුගන්නත් සිද්ධ වෙනවා. සමහරට ඔහු මේ අධික වේගය වෙන්න පුළුවන් මේ වේගයෙන් අරගෙන යන්නේ ගමනාන්තය දක්වා. සමහරට මේ බස් රථයේ මගින් උදෙසා වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝටම මම මේ ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ගේ අහෙන් බලන්න ගත්තාම අපි සාකච්ඡා කළ යුතු කාරණයක්. මොකද අපි හැමෝටම සමහර වෙලාවට අපි හිතමු කෙනෙකුගේ දවසේ ආදායම රුපියල් 1000ක් නම් බුලත් විට විකුණන මහතා රුපියල් 30 බුලත්ට කීයක් විකුණන්න ඕනද ඉතින් රුපියල් 1000 හොයා ගන්න. ඒ නිසා අපි හඳුනේ අපි කරන වෘත්තීන් හරිම වෙනස්. ඒ වෘත්තිය ඇතුලේ බොහොම සංවේදී කතාවක් තියෙනවා. ඒ සංවේදී කතාව කියවන්න පුළුවන් කියන තමයි මිනිසා කියලා කියන්නේ. අන්න එතනින් අසපු ධර්ම සාකච්ඡාව නිමා කරන්න අපි කැමති අපේ හඳුරන්නේ. ඔව් ගයන් මහත්මා, බොහොම වටිනා කාරණාවක් ඉස්මතු කරේ. මේ සමාජයේ විවිධ රැකියාවන් කරන, විවිධ තනතුරු දරන උදවිය ඉන්නවා. අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ සියලුම වෘත්තීන් එකට එකක් සම්බන්ධයි. එහෙමයි. අපිට ත්‍රිවිල් රියදුරෝ නැතුව එක දවසක් ත්‍රිවිල් රියදුරෝන්ගෙන් තොරව මේ ලංකාව අයින් කරලා බලන්න ප්‍රශ්න කොච්චර නිර්මාණය වෙනවද කියලා. මහමග ජීවිත කීයක් නැතිේද අපි හඳුන. මොකද අනුතුරක් උනසනින් අපිට ඉන්නේ ත්‍රිවිල් මහත්තයෙක් තමයි රෝහලට රැගෙන. රෝහලට ගෙන යන්න. එතනින් එහාට බස් රියදුරෝ වෙන්න පුළුවන්. මහත්මා මතක් කරපු වචනයෙන් සිහි කරොත් ත්‍රිවිල් කාර්යය, බස් කාර්යය මෙහෙම ආමන්ත්‍රණය කරන්න කිසිසේත්ම සුදුසු නැහැ. එහෙමයි. මේ මහත්මා මේ සමාජයේ භාවිතා වෙන වචනයක් සිහි කරේ. එහෙමයි. අපිට එහෙම කතා කරන්න කිසිම අයිතියක් සහ කිසිම විනයානුකූලව හැකියාවක් නැහැ. අපි එකිනෙකාට සම්බන්ධ වෙලා නිකමට ගයන් මහත්මා හිතලා බලන්න. අපිට බොහොම මම හිතන්නේ සුළු කාලයක් තියෙන්නේ. එහෙමයි. අපි බත්පත අනුභව කරද්දී ඒ බත්පත වෙනුවෙන් දුක් විඳින කී දෙනෙක් ඉන්නවද කියලා. අපිට ඉබේම බත්පත අතට ලැබෙන්නේ නැහැ. අපිට හිතන්න ගොඩක් තියෙනවා. ඒ බත්පත වෙනුවෙන් දහඩිය හෙලපු ගොවි මහත්තුරු කී දෙනෙක් ඉන්නවද? ඊට පස්සේ ඒ ගොවි මහත්තුරුන්ගේ කුඹුරු වලට වතුර ලැබුණ ඉබේද? නෑ, රජවරු හදපු වැව් නිසා. ඒ රාජ පරම්පරාවලින් ඒ එතනින් ආරම්භ වෙච්ච දෙය ගොවි මහත්තුරු හරහා, ඒ වගේමයි සහල් නිෂ්පාදනය කරන ආයතන හරහා තමයි අපිට එන්නේ.
ඒ වගේ මේ සමාජ පරිසරය තුළ බොහෝ දෙනෙක් තුළ ජීවත් වෙන්න නම් ඒ සියලු දෙනාගේම උපකාරය අවශ්‍යයි. ඒ උපකාරයෙන් තමයි අපි එකිනෙකා තුළ ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙද්දී අපිට මොකටද අරයා කරන රැකියාව පහල එකක්, මං කරන රැකියාව ඉහළ එකක්, ඒ නිසා ගරු කරන්න හොඳ නැහැ, කතා කරන්න හොඳ නැහැ කියන මේ මානීය යුක්ත සමාජයට කොහොමද ධර්මයක් පිහිටන්නේ මහත්තයා? ඒ නිසා අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ මේ සමාජයේ සියලු දෙනාම යම් වගකීමක් සිද්ධ කරනවා. ඒ වගකීම ඒ කාන්තේම තමන් කරන රැකියාවට සමානව සලකන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා සියලු දෙනා මේ වගකීම සිද්ධ කරනවා. මේ කොළඹ නගරය අපි ගත්තොත් එක දවසකට මහනගර සභාව වැඩවර්ජනයක නිරත වුණොත් මොනතරම් ප්‍රශ්නයක් ඇති වෙනවද? කුණු ටික ඇද ගන්න බැරි වේවි, පාරේ ගමන් කරන්න බැරි වේවි. අපි ඒ උදවියට ගෞරවයෙන් සලකන්න පුළුවන් සමාජයක්, ගෞරවයෙන් සලකන්න පුළුවන් මිනිසුන් පිරිසක් බිහි කරන්න අපිට අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් මේ එකිනෙකාට දක්වන උපකාරය පිළිබඳ පුංචි කතාවක් සීකරලා අපි සාකච්ඡාව නිමා කරන්න කල්පනා කරනවා. අපි දන්නවා එංගලන්තයේ පළවෙනි අගමැති වින්ස්ටන් චර්චිල්, ඒ අගමැතිතුමාගේ පුංචි කතාව. එතුමානම් සහ තමාගේ පුංචි කාලේ යාළුවෙක් හිටියා, දෙන්න එකට ජීවත් වුණේ. බොහොම කෙටියෙන් මං සිහි කරන්නම්, දෙන්න එකට ජීවත් වුණා. මේ ජීවත් වෙන අතරතුර දවසක් ඒ දෙන්න එකට සෙල්ලම් කර කර හිටියා. මෙහෙම සෙල්ලම් කර කර ඉන්නවා. ඒ දෙන්න බොහොම සමීපයි. ඒ සමීපතාවය නිසා සෙල්ලම් කරන අතරතුර අගමැතිතුමා පුංචි කාලේ ඒ ළඟ තිබුණ බෝලේ කැලේට ගියා. කැලේට ගියාට පස්සේ එයා ඌරෙකුට සකස් කරපු උගුලක පැටලෙනවා. එහෙමයි. ඒ උගුලක පැටලිච්ච ඒ පුංචි දරුවා බේරගන්නේ තමන්ගේ ළඟම හිටපු අනිත් යාළුවා. බේරගෙන ඇවිල්ලා චර්චිල් අගමැතිතුමාගේ පියාට බාර දුන්නා. බාර දුන්නාට පස්සේ අගමැතිතුමාගේ පියා කිව්වා, මගේ පුතාගේ ජීවිතේ බේරුවේ ඔයා. ඒ නිසා ඔයත් මගේ දරුවත් එක්ක හොඳට ඉගෙන ගන්න ඕනේ. දෙන්න එකම පන්තියට දැම්මා. පළවෙනි විභාගයෙන්ම අගමැතිතුමා මේ චර්චිල් අගමැතිතුමාට වැඩියෙන් ලකුණු ලබා ගත්තාර තමන්ගේ යාළුවා. එයා හොඳට ඉගෙන ගත්තා. අවසානයේදී එයා වෛද්‍ය විද්‍යාලයට එකතු වුණා. මෙයා දේශපාලන ශාස්ත්‍රයට ආව, ඉගෙනීම පොඩ්ඩක් අතපසු වුණා. මෙහෙම කාලය ගත වුණා. කාලය ගත වීගෙන යද්දී දෙන්නම තරුණ වයස. තරුණ වයසේ අගමැතිතුමාට අසනීපයක් හැදුනා. ඒ අසනීපයට ඒ වෙනකොට බෙහෙත් කවුරුවත් හොයාගෙන හිටියේ නෑ. බෙහෙත් ටික හොයාගත්තේ කවුද? තමන්ගේ පුංචි කාලේ ජීවිතේ බේරපු යාළුවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්. පෙන්සිලින් කියන ඖෂධය හොයාගත්තේ එතුමා. අන්න ඒ පෙන්සිලින් කියන ඖෂධය මුලින්ම භාවිතා කරලා සූපත් කරගන්නවා අගමැතිතුමා. මට මේ කතාව සිහි වුණේ එදාර උගුලට අහුවෙච්ච වෙලාවේ බේරා ගන්න නැතුව, බේරාගෙන ගෙනාවට පස්සේ උපකාරයක් නොකර හිටියානම් දෙවෙනි අවස්ථාවේ යා මැරෙන්න තිබුණා. ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙද්දී අපිට යම් කිසි කෙනෙකුගෙන් සේවයක් උපකාරයක් වෙනවා නම් එයා වෙනුවෙන් අපිට කරන්න තියෙන උපකාරය කරන්න අමතක කරන්න එපා. මොකද හේතුව අද ඔබ අමතක කරලා එයාට අපෙන් වෙන්න තියෙන යුතුකම අමතක කරොත් ඔබේ ජීවිතයට අනතුරක් ආව වෙලාවට ඒ උපකාරය නැති වේ. ඒ නිසා මේ සමාජයේ සියලුම දෙනාට ඒ සියලුම තනතුරු තාන්න මාන්න එක්ක ජීවත් වෙද්දී අපි මිනිස්සුෝ කියන මාර්තුකාව තුළ ජීවත් වෙන්න පුළුවන් නම් මේ ප්‍රශ්න ගැටලු ගොඩාක් දුරට විසඳේවි. ඒ වගේමයි ඒ ඇත්තන්ගේ ජීවිතවලට ඒකාන්තයෙන්ම සැනසille ජීවත් වෙන්න අවස්ථාව ලැබේවි. දෙරණ අසපුව සාකච්ඡාවේ මූලික අභිප්‍රාය මේ සමාජයක් සුවපත් කරන්න, සමාජයක් සතුටින් තියන්න, සමාජයකට යහමඟ කියා දෙන්න, සමාජ ප්‍රශ්න ධර්මානුකූලව විසඳන්න. ඒට අදගත්ත මේ පුංචි උත්සාහය බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කරන්න හේතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ දේශනාව ශ්‍රවණය කරපු අපේ ආදරණීය ශ්‍රාවක පින්වත්තුන් සියලුම දෙනාට අපි සීකරනවා. ගෙවී ගිය අතීතය ගැන දුක් නොවේ, නොපෙමින අනාගතය ගැන සිහින මාලිගා
මවන්නේ නැතුව වර්තමානය තුළ සතුටින් ජීවත් වෙන්න, සතුටින් වැඩ කරන්න, මේ රට මේ සමාජය අපි වෙනස් කරමු එකතු වෙලා යහපත් පුරවරයක් බවට පත් කරන්න සියලු දෙනාටම වාසනාව ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරන ගමන් දෙරණ මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමාණන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් දෙරණ ඉරිදා අසපුව සාකච්ඡාව සංවිධානය කරන සියලුම දෙනාටත් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනාටම උතුම් වූ ධර්මාවබෝධය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හැමදෙනාටම තෙරුවන් සරණයි කියන වහන්සේ ප්‍රාර්ථනා කරමින් අප යොමු කරන සෑම ප්‍රශ්නයකටම, සෑම ප්‍රායෝගික කාරණයකටම උන්වහන්සේ ධර්මයේ ආශ්‍රයෙන් පැහැදිලි කිරීම, ඒ ධර්මාවබෝධය ලබා දෙන උන්වහන්සේ උත්සාහ කරා. ඒ උත්සාහය සාර්ථකයි කියලා ඔබටම තේරෙනවා ඇති. මොකද ඔබ ගැනයි අපි කතා කළේ. ඔබට මට මුහුණ දෙන ගැටලු, ඒ ගැටලු කොහොමද අපි निराකරණය කරගන්නේ, ඒ निराකරණය කරගන්න සම්බුදුදහම කොයි ආකාරයෙන්ද ඉවහල් කරගන්නේ කියන කාරණේ තමයි අසපුව ධර්ම සාකච්ඡාවෙන් සාකච්ඡා කළේ. සමහර වෙලාවට අපි දන්නවා නිවසේ ආදරණීය දුව පුතා අම්මා තාත්තා මේ හැම දිනම එකට වාඩි වෙලා නිවසේ වැඩ කටයුතු කරන ගමන් දෙරණ අහගෙන ඉන්නවා. සමහර වෙලාවට දරුවා දහම් පාසලට දාන්නට ඇරලවන්නට යන ගමන් වාහනේ වෙන්න පුළුවන්. සමහරලාට ජංගම දුරකථනයේ ඔස්සේ වෙන්න පුළුවන්. අසපුව ධර්ම සාකච්ඡාව අහගෙන යන අම්මලා තාත්තලා ඉන්නවා, දුවල පුතාලා ඉන්නවා. නැවත සමහර වෙලාවට අසපුව ධර්ම සාකච්ඡා කොටසක් අහගන්න බැරි වුණා නම් ඒත් අපෙන් ඇවිල්ලා CD පටයක් ඉල්ලගන්න අම්මලා තාත්තලා ඉන්නවා. ඒ අතරතුර සමහරලාට කටින පින්කමට මෙන්න මේ සාකච්ඡාව අහන්න දාන්න ඕනේ කියලා, ඇසෙන සලස්වන්න ඕනේ කියලා අපෙන් මේ CD පට ඉල්ලගෙන අම්මලා තාත්තලා ඉන්නවා. ඔබේ ආදරය අපිට බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු අසපුව ධර්ම සාකච්ඡාව හරහා ලැබෙනවා නම් එයයි අපේ ඒකායන ප්‍රාර්ථනාව. මෙවැනි වැඩසටහනක් සියලුම ගීත නතර කරලා ඔබේ ජීවිතයට ධර්මාබෝධය ලබා දෙන්න මේ සංවිධානය කරපු මේ වැඩසටහනේ ඔබ එසේ කරුණුකාරණා ලබා ගන්නවා නම් එයයි අපේ එකම අරමුණ, එකම සතුට. අදට අසපුව ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරන්න සූදානම්. උදැසන 7 සිට මේ දක්වා විචිත්‍ර ධර්මකථික දේශකයන්න් වහන්සේ නමක් විදිහට අද දවසේ ඔබට ධර්මාබෝධය ලබා දුන්නු වැඩමවා වදාළ අමාවැස්ස සංවිධානයේ නිර්මාතෘ පූජපාද මොරගොඩ මේදාලංකාර සමිඳුන් වහන්සේට, දෙරණ මාධ්‍යචාලයේ TV දෙරණ, FM දෙරණ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව මෙලෙසින් ඉෂ්ට සිද්ධ කරනවා. උන්වහන්සේ තමයි උදැසන කාලයේ සිට මේ දක්වාම පුරා පැයක කාලයක් ජීවිතේ වටිනාම කාලයේ විදිහට ඔබට මේ කාලය මතක් කරන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන්, උන්වහන්සේ තරම් වටිනා කියන කරුණ කාරණා ඔබට දේශනා කළා. නැවත වතාවක් උන්වහන්සේට ගෞරවනීය පුණ්‍යානුමෝදනාව සිදු කරමින් අද දවසේ අසපුව ධර්ම සාකච්ඡාවෙන් මෙතකින් නිමා කරන සූදානම්. අසපුව ධර්ම සාකච්ඡාවේදී විධායක වැඩසටහන නිෂ්පාදක හා නිවේදිකාවේ දිල්ලුක්ෂි සෙනවිරත් මහත්මියත් ගෞරවපූර්වක සිහිපත් කරමින් ඇයටත් ස්තුතිය පුද කරමින්, දෙරණ නිෂ්පාදනාංශයට, දෙරණ කාර්ය මණ්ඩලයට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමින්, ඒ වගේම තමයි දෑබර අම්මිතාත්තේ, දෙරණ අහන්නේ ඔබයි, ඔබ අහන නිසා තමයි මේ විදිහට හැමදාමත් ලංකාවේ අංකකයේ ගුවන්විදුලි නාලිකාව විදිහට පත් වෙලා තිබෙන. ඉතින් ඉලක්කමෙන් විතරක් නෙමෙයි, අපි මනුස්සකමෙන් හදවතින් හැමදාමත් අංක එක වෙන්නයි උත්සාහ කරන්නේ. අනේ නිසායි මේ ආදරයේ ලෙන්ගතුකම හැමදාමත් දෙරණත් එක්ක ඔබ වර්ධනය කරගන්නේ. අදට අසපුව ධර්ම සාකච්ඡාව නිමා කරලා ලබන සතිය අන්තයේදී සෙනසුරාදා උදෑසන 7ට අසපුව ධර්ම දේශනාව මෙන්ම ඉරිදා උදෑසන 7ට අසපුව ධර්ම සාකච්ඡාව රැගෙන සූදානම්. අදට සමු ගන්නවා මම ගයන් සංදීප. සුබ ඉරිදාවක්, සෝදායක සතියක් දක්ල ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්මයේ තුලින් ජීවිතය දකින්න. FM දෙරණ අසපුව ධර්ම සාකච්ඡාව.